මම සාමාන්‍ය පුද්ගලෙක් වශයෙන් එදිනෙදා භාණ්ඩ ලබා ගන්න යන්නේ නාරාහිම්පිට පොදු වෙළඳපොළට මම ඉන්නකොට ඔබතුමාගේ පක්ෂයේ එක්කෙනෙක් ඇවිල්ලා මාත් එක්ක හොඳ මිත්‍රයෙක් ළඟට ඇවිල්ලා තට්ටු කළා සර් සර් තමයි මේ ප්‍රශ්නේ මග කියන්න ඕන මං කව මම නේ මේ මතු කරන්නේ මේ ප්‍රශ්නේ නෑ නෑ දැන් සර් නීති තර්ක දානවා සර්ට අර බලය තිබුණ කාලේ අන්න ඒ ප්‍රශ්නේ තමයි තිබුණේ මට ඇත්තෙන්ම ලැජ්ජාව 31 දෙක විවස්ථාව මේ 18 වෙනි සංසදනේ ඉවත් කෙරුවා නින්දිත විවස්ථා සංසෝධනයක් එතුමාගේ නීති ප්‍රදේශකෙන්ට දැවෙන්නේ හිටියේ නෑ ඒ අය හිතුවේ අර ඉස්සල්ලා විවස්ථා විවාගේ රුසියාවේ තියෙනවා වාගේ එක පිට දෙවතාවක් හිටියොත් තමයි නසුසුකම් එන්නේ කියලා. ඉතින් අර දෙවතා විවරණ ඉස්සලා තමයි ওই 18 වෙනි සංසදේ ගෙනාවේ. බලන්න කපිට කම. හැබැයි ඒ දැනගත්තේ නෑ මේක ක්‍රියාත්මක වෙන්නේ මේ අතර කියලා. එක පිට දෙවතාවක්. ඊට පස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අලුතෙන් මුද්‍රණය කෙරුවා. ඒකෙම නසුසුකම් ඇත්තම නෑ. ආ ඉවත් කරන්න. ඉතින් කවුරුත් දන්නේ නෑ මේක. ඉතින් මගේ මේ පොත්පත් ඔක්කොම තියෙන හින්දා මම මේක දැනගිට දැන් අපේ ස්වාමීන් වහන්සේ තියෙනවා අර්ථ කතන නීතියක් යම් කිසි නීතියක් බලපවත්නා නීතියක් සංශෝධනයකින් ඉවත් කරගනු ප්‍රවත් කරනු ලැබේද ඒ සංශෝධනයේ ක්‍රියාත්මක වන්නේ අනාගතයේ පැවති නීතිය යටතේ යම් කිසි දෙයකට යටත් යම් කිසි දෙයකට යටත් වුණා නම් යම් කිසි අයිතිවාසිකමක් ලැබුවාද ඒ යටත්ූදේ නසුදුසුකම හෝ ලැබූ අයිතිවාසිකම මේ ඉවත් කිරීමෙන් ඉවත් නොවෙන්නේ කියලා. ඔබ තේරුන්නේ නැහැ. දැන් තම කලවලලා බලන්න.